හිත්‍රිදවීමකට පත්ව තිබෙනවා. ඒ ඔහුට අවශ්‍ය කරන ආයුධ සමුදාය ලැබුණත් ඔහුට අවශ්‍යම ප්‍රබල යුද්ධ ටැංකි සම්පාදනය නොවීම පිළිබඳ. යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට නැගෙනහිර පලාපය තුළ දැවන්ත සටන ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එ අනුව කිව් හමුදාවන් උත්සාහ දරමින් සිටිනවා රුසියානු හමුදාවන් පසු පසට තල්ලු කරන්නට. ඒ නිසා වැස්සලෙන්ස්කි ජනාධිපතිවරයා බටහිරින් දිගින් දිගටම යුද්ධ ටැංකි ඉල්ලා සිටියා. නමුත් වාර්තාවන තොරතුරුවලට අනුකූලව ඔවුනට යුද්ධ ටැංකි ලැබී නොමැති බවත්, ඒ වෙනුවට අමරිකාවේ රාජ්‍යන් වලින් හිමිව තිබෙන්නේ ඔටෝමේටඩ් වෙහිකල්ස්, එහෙමත් නැතිනම් ස්වයංක්‍රියව භාවිතා කරන්න පුළුවන් සංග්‍රාම භූමියේ ගමන් කළ හැකි රථ පමණක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. යුක්‍රේන හමුදා ප්‍රකාශ කරන්නේ රුසියානු හමුදාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් බැක්මුත් ප්‍රදේශයේදී ඩොනෙස් කලාපයෙන් ඔවුන් පළවා හැරීමේ හැකියාවක් පවතින බවයි. නමුත් වාර්තාවන ආකාරයට ඇවිඩ්විකා සහ කුපිනන්ස් නම් ප්‍රදේශවලදී යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාර බොහොමයක් ව්‍යර්ථ කරන්නට යුක්‍රේනයට එරෙහිව රුසියාවට හැකියාව ලැබී තිබෙනවා. මීට අමතරව ලුහාන්ස් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙන්නේ යුක්‍රේන හමුදා යළිත් සානගත වෙමින් පියවරෙන් පියවර ඉදිරියට පැමිණෙන බවයි. කෙසේ වෙතත් එය ඉතා ඉක්මනින් සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. අමරිකා එක්සත් ජනපදයෙන් මේ යුද්ධ ටැංකි ඉල්ලීම කර තිබුණත් බයිඩන් ප්‍රකාශ කර තිබුණේ ෆයිටින් වෙහිකල්ස් ආ ඔන් ද ටේබල් ෆෝ යුක්‍රේන්, මේ වන විට ස්වයංක්‍රිය උපහාවිත වන ආයුධ මේ වෙද්දි ඔවුන් සතුව පවතින බවයි. නමුත් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා දිගින් දිගටම බටහිර රාජ්‍යයන්ගෙන් මේ වන විට යුද්ධ ටැංකි ඉල්ලමින් සිටිනවා. මේ පිළිබඳ රුසියානු ටාස් මාධ්‍යද වාර්තා කර තිබුණා. සෙලෙන්ස්කි සේස් හී ඉස් නෝ රීසන් ෆෝ වෙස්ටර්න් කන්ට්‍රීස් නොට් ටු සප්ලයි ටැංක්ස් ටු කිව්. කිව් අගනුවරට යුද්ධ ටැංකි සපයා නොසිටීමට කිසිදු හේතුවක් බටහිරට නොමැති බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන් සමග වදාදා දවසේ පැවතුණු දුරකථන සංවාදයකදී සෙලෙන්ස්කිට ෆ්‍රෙන්ච් ලයිට් ටැංක්ස් සැහැල්ලු යුද්ධ ටැංකි ප්‍රංශයෙන් ලබා දීමට එකඟ වුවද ඔහුගේ අපේක්ෂාව ඉෂ්ට වී නැහැ. "We will receive more armed vehicles, including French-made wheel tanks. It sent a clear signal to all our partners there is no rational reason to explain why western tanks have not yet been supplied to ukraine මේ වෙද්දි රූප ටෙලිග්‍රෑම් channel එකට සම්බන්ධ වෙමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරේ බටහිරට කිසිදු හේතුවක් නැහැ අපට ප්‍රබල යුද්ධ ටැංකි නොදී සිටීමට. ඒ නිසා මේ වෙන විට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බටහිර සමගින් යම් හිත්‍රිදවීමක සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. යුක්‍රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ සහ ඔවුන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන ඇලෙක්සි ඩැනිලෝ ජර්මන් චාන්සලර් ඕලාෆ් ස්කෝලාස්ගෙන් මේ වන විට ඉල්ලීම් කර තිබෙනවා ප්‍රබල යුද්ධ ටැංකි ලබා දෙන ලෙස. නමුත් ජර්මන් වූ ආරක්ෂක මණ්ඩලය විසින් එම යුද්ධ ටැංකි ලබා දීම පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වූයේ මේ වෙදි ජර්මනි ආරක්ෂාවද අනාරක්ෂිත විය හැකි කියන කාරණය පාදක කරගනිමින්. ඒ නිසා ඔබට මතක මිට කලින්ම ගෙනවා බර්ලින්ය සූදානමින් සිටිය ලෙපර්ඩ් 2 වර්ගයේ යුද්ධ ටැංකි ලබා දෙන්නට. හැබැයි මේ යෝජනාවට ඔහු ඇයගේ තනි මතයට මේක ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ වන විට ජර්මනිය තුළද චාන්සලර්ගේ තීරණයට රටක් ඇතුළත යම් ආකාරයක විරෝධයක් පණ වෙලා තිබෙනවා. ඉතින් බටහිරින් යුද්ධ ටැංකි නොමැතිව මේ වෙදි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බරපතල අර්බුදයක සිටින ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. දැන් මෙතනින් පැහැදිලි වෙන්නේ මේ යුද්ධය සම්පූර්ණයෙන්ම බටහිර ආයුධ මත දුවන බවයි. මේ යුද්ධය සම්පූර්ණයෙන්ම බටහිරින් ලැබෙන ඔක්සිජන් මත පාදක වුණු බව මේ කාරණාව ඔස්සේ මනාව තහවුරු වනවා.